සුබ දවසක් කියලා SLSACHIBOY YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අපි සාමාන්‍යයෙන් packages පාවිච්චි කරනකොට සාමාන්‍ය හොඳ speed package එකක් නම් මේ connection එකක් නම් තියෙන්නේ දවස් 10ක් 12ක් යනකොට අඩු package එකක් නම් තියෙන්නේ කිව. එතකොට අපි කරන්නේ මොකක්ද? අපි YouTube එකට යන්න ඕන නම් ඒකට package එකක් දා ගන්නවා. මොනවාද social media පාවිච්චි කරනවා නම් ඒවට package දා ගන්නවා. Zoom meeting වලට educational පැත්තට හරි එහෙම ඒවා තියෙනවා නම් ඒකට අදාළව අපි Zoom package එකක් දා ගන්නවා. ඒ වුණාට දැන් Zoom package එකක් social media package එකක් දාගත්තා කියලා අපිට web browse කරන්න බෑ. දැන් අද මම මේ කියලා දෙන්න යන ක්‍රමෙ මේ app එක application එකෙන් අපිට අපි ගන්න package එකෙන් web browse කරන්න පුළුවන්. Web browsing, gaming, site AI one cut a current below. Some money on the speed they got thinner, service ticket thinner. Okay, be hung Balamu api Yamu. Methane HTTP injector. I take it with the HTTP proxy injector. Make it a picker on me. අපි VPN පාවිච්චි කරනවානේ. ඒ VPN එක පාවිච්චි කරනවා වගේමයි ඒ වුණාට අනිත් කටු කියන්නේ අපේ ප්‍රොවයිඩර්ට පෙන්නන්නේ අපි මේක පාවිච්චි කරනවා කියලා. ඒ වුණාට අපි පාවිච්චි කරන වෙන දේ මේ තව කාලේ හැටියට නම් මේක ගොඩක් useful. අපි බලමු දැන් මේ ෆයිල් එකේ link එක මා description එකේ දානවා. එතන ඉවර ගන්න පුළුවන්. දැන් අපි මේ ගත්ත ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කර ගන්නවා නේද? මම දැන් එක්ස්ට්‍රැක්ට් කරලා තියෙන හින්දා දෙවෙනි පාර එක්ස්ට්‍රැක්ට් කරන්නේ නැහැ. එක්ස්ට්‍රැක්ට් කරපු එකට අපි යන් මේකේ ෆයිල් තුනක් තියෙනවා. HTTP proxy injector එකේ setup එකයි, proxy fire එකේ setup එකයි, keys මේ දෙකටම අවශ්‍ය වෙන keys ටිකයි. අපි ඉස්සෙල්ලා මේ keys කියන එක ඕපන් කරගමු. මේ තියෙන්නේ අපිට ඕන keys ටික ඒ පැත්තකින් තියාගමු. ඒ තියාගෙන මේ HTTP proxy injector කියන එකේ setup එක දාගන්න ඕන. Setup එකේ interface එක මේ විදිහට තියෙන්නේ. පළවෙනි එක next කරන්න. මේකත් accept කරන්න, accept කරලා ඒකත් next. ඊට පස්සේ මෙතන password එක කියලා නම් මේ password එක තමයි මෙතන තියෙන්නේ. එක control c එකෙන් copy කරලා control v එකෙන් මෙතන paste කරමු. paste කරලා next අර quick launch එකට shortcut එකක් ඕනේ නැත්තම් මේ ටික එක අයින් කරන්න. desktop එකට shortcut එකක් ඕනේ නැත්තම් ඒත් මේ ටික එක අයින් කරන්න. ඒක තමන්ගේ කැමැත්ත හැටියට ඒකද කියලා මම ওই දෙකම තියලා තියෙනවා. install මොකයි මොනාරියට අදාළ නැති software එකක් ඔන් වෙලා තියෙනවා නම් එයා off කරන්න කියලා කියනවා. එහෙම නැත්නම් එයා off කරන්නද කියලා අහනවා. මෙතනත් next මේකේ tick එක තියලා finish. ඊට පස්සේ check කරනවා මොනවා හරි file එක miss වෙලාවක් තියෙනවද කියලා. හරි ඔක්කොම file ටික තියෙනවා. මේක shape. ඊට පස්සේ අපි ගමු දෙවෙනි එක proxy fire. මේක ගත්තට පස්සේ මේ explorer එකේ මට වැඩක් නැහැ. එතකොට එකයි කරා. proxy fire එක අරගෙන එකක් next. agreement එක accept next. මේක නම් ඉතින් ඔය කැමති තැනකට දාගන්න. c එකට දානවට වඩා නම් සාමාන්‍යයෙන් ඒකේ ලොකු size එකක් නැති වුණාට c එකට දානවට වඩා තවගේ වෙන එකකට දාගන්නේ කොහොමදයි. next next shortcut එකක් ඕන නම් මෙතන දාලා update එහෙම ඕන නම් එකටත් තියලා next install ඊට පස්සේ finish. දැන් මෙතන register key එක දාන්න ඕන. register key එක දාති සාමාන්‍යයෙන් අපේ internet connection එක දාලානේ තියෙන්නේ. ඔන්න එකේ තියෙන්නේ ඒ internet connection එක අයින් කරන්න. මේ වෙලාවේ මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ පැකේජ් එක එක්ස්පයර් වෙලා තියෙනවා. ඒක නිසා මට ගැටලුවක් නැහැ මේකේ මේ වුණා කියලා. මොකක් කොහොමත් කනෙක්ට් වෙන්නේ නැහැ ඔකින්.
කොපි කරා මෙන්න මෙතෙන්ට පේස් කරන්න කනේ කම්පියුටරේ ඉන්න අනිත් හැමෝටමත් යූසර්ස්ලා තමයි මේක විතරයි නම් තියෙන යූසර් කෙනෙක් විදියට මේක තියන්න. එහෙම නැත්නම් يعني තමන්ට විතරයි නම් මේක පාවිච්චි කරන්න ඕන නම් මේක විතරක් තියලා අනිත් කට්ටියට ඕනේ නැත්නම් එච්චරයි. ඔයාලට තෝන් නම් මේක දාන්න මේකට දාන්න. දැන් මගේ විතරයි තියෙන්නේ කිඳ මං ඕකේ කරා. මේක ආවා කියන්නේ රෙජිස්ටර්ඩ් proxy file එක මේ විදිහට තියෙන්නේ. proxy file එක අපි minimize කරලා තියනවා. දැන් අපි මෙතන ගහට මේක ඕනේ නැහැ. මෙන්න මේ ෆයිල් එක දැන් delete කරලා දාන්න පුළුවන්. delete කරන්න දැන් අපි web browser එකට යන්න වෙනවා. මොකද මේකේ අපි account එකක් හදාගන්න. දැන් අපි එකට යන්න ගියොත් එහෙම අපි සාමාන්‍ය YouTube එකට ගියොත් එහෙම සෑන්ඩ් වෙලාවක් මේක එන්ටර් ලෝඩ් වෙන්න යනවා. ලොකු වෙලාවක් යනවා. මොකද කනෙක්ෂන් එකේ පැකේජ් එක ඉවරයි. ඒත් දැන් අපි කනෙක්ෂන් එක ඉවරින්ද මේක සෑන්ඩ් වෙලාවක් යනවා. මගේ දැනට හදාගෙන තියෙන එකේ තියෙනවා මේකට අදාළ ඒ කියන්නේ account එකක් හදන්න ඕන. ඒ account එක මගේ හදලා තියෙන්නේ දැනට. මේක දාගෙන ඔයාලට පෙන්නන්න කොහොමද account එක හදන්නේ කියලා. account එක හදන හැටි පෙන්නලා මේක කරන්න විදිහක් නැහැ. මගේ package එක දැනට expired. expired කියන්නේ ඉවර වෙලා තියෙන්නේ. දැන් මේක මම on කරන්න යනකොට දැන් මම proxy file එක මෙයා auto මේ install වෙන තැනට නෙමෙයි දැම්මේ වෙන තැනකට. එතකොට දැන් මම ඒක පෙයාලට පෙන්වලා දෙන්න ඕන කොහෙද proxy file එකේ ෆයිල් එක තියෙනවා කියලා. proxy file ආමිතින්. එයාලා තියෙන තැන පෙන්වන්න ඕන නැත්නම් එයා දන්නේ නැහැ. හරි ඒක හරි. දැන් මේ වෙලාවේ මම දාගෙන ඉන්නේ zoom package එක. දැන් connect වෙලා තියෙන්නේ. ඔයාලට මෙතන log එක වුණත් බලාගෙන ඉන්න පුළුවන්. connect වෙන හැටි පෙන්වනවා මෙතන. අපි යමු ඒ තියෙන්නේ දැන් හර දැන් ආයෙත් අපි මේකට යන්න ගියොත් එහෙම දැන් කලින්ට වඩා ස්පීඩ් එකෙන් යනවා. මොකද මම අරින් කනෙක්ට් වෙලා ඉන්නේ හින්දා. දැන් අපි බලමු මේකේ account එක හදන්නේ කොහොමද කියලා. දැන් ඇවිල්ලා account එක හදන්න මම නම් මේ පාවිච්චි කරන්නේ මෙන්න මේ site එක sshit.com. නේද පොඩි කැලණක් වැදුනා. මේකට යන්න ඕන. මේකට ගිහිල්ලා මෙතන තියෙනවා උඩ 30 days ssh කියලා. ඔතෙන්ද ගිහිල්ලා create account කියන එක දෙන්න. create account එක දීලා Tamanda කැමති රටක් ප්‍රදේශයක් මෙතන සිලෙක් කරගන්න පුළුවන්. යුරෝපෙන්ද නෝත් ඇමරිකාද ඒෂියාද සාමාන්‍යයෙන් මෙහිට සාමාන්‍ය හොඳ ස්පීඩ් එකක් තියෙන ඒෂියාවල. එතකොට ඒෂියා කෙනෙක් සිලෙක් කරලා මෙතනින් Telegram login එකක් ඉල්ලනවා. මෙතනදී මම මේකට Telegram log වෙලා ඉන්නේ. ඒක නිසා මට මේ log වෙන හැටි මෙතන පෙන්වන්න විදිහක් නැහැ. ඒක මම කියන්නම් කියලා. Telegram එකකින් log වෙද්දී මෙතන Telegram එකේ click කරනවා. click කරාට පස්සේ අපිට තව window එකක් open වෙලා එතනින් අහනවා phone number එක. account code country code එකයි phone number එකයි අහනවා. එතකොට phone number එක මෙතෙන්ට දාලා එතන okay කරාට පස්සේ ඔයගේ telegram එකට message එකක් එනවා. telegram එකකින් message එකක් එනවා. ඒ telegram එකකින් එන message එක
මැසජ් එකේ යට තියෙනවා කන්ෆර්ම් කියලා. ඒ කන්ෆර්ම් කියන එක ක්ලික් කරා හෝ ටච් කරාට පස්සේ ෆෝන් එකේ නටච් මැෂින් එකකින් නම් ක්ලික් කරාට පස්සේ ඔයාගේ මේ අර ආපු අලුතින් ආපු වින්ඩෝ එකේ තියෙනවා එතනත් කන්ෆර්ම් හරි ඕකේ හරි කියලා තියෙනවා. ඒ ඒක දුන්නට පස්සේ ඔයා මෙතනින් ටෙලිග්‍රෑම් එකෙන් ලොග් වෙනවා. එතන වෙන කිසිම එකකින් ලොග් වෙන්න බෑ, ටෙලිග්‍රෑම් එකෙන් තමයි ලොග් වෙන්න පුළුවන් මේකෙදි. ඉතින් කට ගන්න කලින් මටත් ආවා එක. කලින් වීඩියෝ එක කලින් වීඩියෝ එකේ වලට පෙන්නලා තියෙනවා කොහමද මේ ඇප් එකම මේකෙම මොබයිල් වර්ෂන් එක තියෙනවා. මේ මොබයිල් වර්ෂන් එක කොහොමද පාවිච්චි කරන්නේ කියලා. දැන් අපි මෙතන ටෙලිග්‍රෑම් එකෙන් ලොග් වුණා. සෝරි. ටෙලිග්‍රෑම් එකෙන් ලොග් වුණාට පස්සේ මෙන්න මේ විදිහට එකක් තමයි තියෙන්නේ. මේකෙන් අපිට වැඩ කරන්නේ මේ 443 කියන එක විතරයි. ඒ පොට් එක විතරයි සාමාන්‍ය වැඩ කරන්නේ. අනිත් ඒවා ගාලා බලලා වලට ට්‍රයි කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන සර්වර් තියෙනවා. මෙතන සර්වර්ස් මේ සිංගප්පූරු සර්වර් එකට තමයි අපි මෙතන කනෙක්ට් වෙන්නේ. එතකොට මෙතන සර්වර්ස් 7ක් තියෙනවා. මේ 7ෙන් තමන්ට කැමති එකකින් හදන්න පුළුවන්. හැබැයි පොඩි මේ එකක් තියෙනවා, අපි ප්‍රොවයිඩර්ස් ලගේ හැටියට එක එක වගේ කනෙක්ට් වෙන්නේ නැහැ එක එක සර්වස් වලින්. එතකොට දැන් මේ උදාහරණයක් ගත්තොත් එහෙම අපි ඒ ප්‍රොවයිඩර් කියලා ගත්තොත් එහෙම ඒ ප්‍රොවයිඩර්ට SD1 එක කනෙක්ට් වෙනවා, අනිත් එකක් කනෙක්ට් වෙන්නේ නැහැ. තව B ප්‍රොවයිඩර් කියලා කෙනෙක් ගත්තොත් එහෙම එයාට SD4 කියන එක කනෙක්ට් වෙනවා. හැබැයි SD1 එකකින් හැදුවට කනෙක්ට් වෙන්නේ නැහැ. කනෙක්ට් වෙන්න සෑහෙන වෙලාවක් යනවා. ඒක නිසා අපි එයාට මේකෙන් හදලා දෙන්න ඕන. එතකොට මේකෙන් අපිට අපි පාවිච්චි කරන එකේ හැටියට අපි මෙතන ඒක හදාගන්න වෙනවා. ඒ කියන්නේ සර්වර් එක තෝරගන්න වෙනවා. අපි යූසර් නේම් එකක් එනවා. ඊට පස්සේ අපි මෙතන පාස්වර්ඩ් එකක් දාගන්න ඕන. ඒක අපිට කැමති පාස්වර්ඩ් එකක් දාන්න පුළුවන්. මගේ මේ වෙලාවේ SD1 කියන එකකින් සර්වර් එකක් තියෙනවා. ඒ නිසා මම ඉතින් හදන්නේ නැහැ. මට පෙන්වන්න විදිහක් තියෙනවා. දැන් අපි ඊට පස්සේ මේක තන සබ්මිට් කියන බටන් එක දාපුවම අපිට අදාළ account එකේ විස්තර ටික එනවා. මේ විස්තර ටික අපි copy කරලා මේකට දාගන්න ඕන. මෙතන ඉඳන් මෙයාලා තියෙනවා අප්‍රේල් අද 19. 19 ඉඳන් expire වෙන්නේ මැයි 19. ඉතින් expire වුණාට පස්සේ අපිට ආයෙත් account එකක් හදාගන්නත් එනවා. හැබැයි ඒක කොපි කරලා අපි එලියෙන් ටෙක්ස්ට් එකක් ඕපන් කරලා ඒකට සේව් කරගන්න එක තමයි වඩාත් සුදුසු. දැන් අපි යමු අපේ ප්‍රොක්සි එකට. මේක කනෙක්ට් වෙලා තියෙන එක අයින් කරනවා. තමට පෙන්වන්න විදිහක් නැහැ. ම් ෆයිල් එක කරගමු. ලොග් එක සාමාන්‍යයෙන් එළියට අරගෙන තියාගෙන ඉන්න හොඳයි. මොකද එතකොට අපිට ලේසියට බලා ගන්න පුළුවන් මේ කනෙක්ට් වුණාද නැද්ද කියලා. එතකොට අපි දැන් බලමු එක හදා ගන්න විදිය. මේ host name කියන එක copy කරා. ඔව් මෙතන host කියන එකට paste කරගන්න. ඊට පස්සේ අපිට මේක වැඩ කරන port එකක් විදිහට තියෙන 443. username එක මෙන්න මේක. එක කොපි කරලා මෙතෙන්ට paste කරන්න. password එක අපි ඉතින් අපි දාගත් එකක් මෙතෙන්ට paste කරගන්න. ඊට පස්සේ ෂුවර් එකනම් හොඳට බලන්න මෙතන මේ tunnelia කියන එක bitwise එකේ තියෙන්න ඕන. mode කියන එක pf system කියන එකේ තියෙන්න ඕන. මේක සාමාන්‍යයෙන් tick එක අයින් වෙලා තියෙනවා. එතකොට tick එක check කරලා
පීල් සිිස්ටම් කෙනෙක දාගන්න. ඒදාගෙන මෙතැන් දාපට පස්සේ ද මෙතන මුකුත් පේන්නේ. මේ SSL කියන එක ඔන් කරගත්තට පස්සේ මෙතන මේ අපි සර්වර් නේම් ඉන්ඩිකේටර් කියන එක ඔන් වෙනවා. එතකොට මේකේ අපි දාන එක තමයි අපි ප්‍රොවයිඩර්ට පේන්නේ. එතකොට දැන් මේ වෙලාවේ zoom package එක නම් දාලා තියෙන්නේ m.zoom.us කියන එක තමයි පාවිච්චි වෙන්නේ දෙන්නේ. එතකොට දැන් ආයෙත් බලන්න SSL on මෙතන start tunnel කියන එක on කරන්න ඕන. host එක හරි මේ කොහොම හරි. දැන් මේ වෙලාවේදී මට ආයෙමත් අර ගැටලුව ඇවිල්ලා තියෙනවා මෙතන. මම මේක refresh කරත් එම මේ ඉතින් මේ වෙලාවට connect වෙනවා. මේක මම ඉස්සෙල්ල open කරලා තිබිච්ච හින්දා ඒක refresh කරත් ඒක ignore වෙනවා. මේක start කරාට පස්සේ දැන් මේ මෙතන පෙන්නනවා. දැන් connect වෙනවා. විදිහ තමයි අපි මේක හදාගන්නේ. මේකෙන් අපි කොච්චර පාවිච්චි කරත් දැන් අපි සූම් පැකේජ් එකක් දාලා තියෙනවා නම් විතරයි පැකේජ් එකක් දාලා නැත්නම් ඒත් කැපෙනවා. කැපෙනවා වගේම මේවා කරන්න අමාරුයි. පැකේජ් එක දැම්මොත් තමයි පුළුවන්. සූම් පැකේජ් එක නම් m.zoom.us. ඊට පස්සේ අපිට තියෙන්නේ අද WhatsApp නම් v.whatsapp.net. ඊට පස්සේ Facebook නම් m.facebook.com. YouTube package එකක් දාලා තිනවා නම් m.youtube.com. ඔන්න ඔය විදිහට අපිට server name indicators දාලා අපිට මේකෙන් අපි අරගෙන තියෙන package එකේ අනුව internet එක පාවිච්චි කරන්න පුළුවන්. එතරම් මෙන්න මේ HTTP proxy injector කියන එක පාවිච්චි කරන එක සම්බන්ධයෙන් තියෙන්නේ. ඔයාලට තවත් දොරතුරු මේක ගැන දැනගන්න ඕන නම් යටින් කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එක දැක්ක ගමන් මම ඔයාලට කමෙන්ට් එකක් දාපු ගමන් මම ඔයාලට ඒ අදාළ ප්‍රශ්න විසඳනවා. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න subscribe කරලා එතන එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් එහෙම ඔයාලට මම මේ වගේ useful video එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඔයාලටත් එහෙනම් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරගෙන මම video එක නවත්තනවා. වගේම මගේ video එකේ අන්තිම වෙනකන් ඉන්න අන්තිමේ පන්තාවට කියන්නේ මෙතනින් ඔයාලට පෙන්වන්නම් මොකක්ද අර ෆයිල් එකේ පාස්වර්ඩ් ඇතිනේ පාස්වර්ඩ් එකක් දානවා.